අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සන්තරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය කරච්චලයක් වූ නොරච්චෝලේ යලිත් බිඳ වැටෙයි විදුලි චරණ යන්ත්‍ර දෙකක් අක්‍රියයි දෛනික විදුලි කප්පාදුව හෙට සිට පැය 3 දක්වා දීර්ඝ වෙයි චීන නැව හෙට දිවයිනට ඉන්දියාව ඕනම දෙයකට සෝදානමින් ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට වෙන්ව ගමනක් නැහැ ජනපති රනිල් අවධාරණය කරයි සියත පත්තරේ නව මුහුණු වරකින් සියත කතුවැකිය ලෙස තහනම ඉවත් කළ දෙමළ ඩයස්පෝරාවේ සංවිධාන 6 දැන් වැරදි කරන්නේ නැද්ද තහනම ඉවත් කළේ ඒ අය හොඳ නිසාද නැතිනම් ඩයස්පෝරාවේ සල්ලි ගේන්නද ඒත් නැතිනම් සර්වපාක්ෂිකයට දෙමළ මන්ත්‍රීවරුන් බිලිවා ගන්නද අද ටෙලිවැකියෙන් අනවශ්‍ය වියදම් රසක් කපා හරිමින් රාජ්‍ය ආයතනවල වියදම් පාලනයට චක්‍රලේඛයක් වැඩිපුර වියදම් කළොත් ආයතන ප්‍රධානීන් පෞද්ගලික වගකිය යුතුයි ඉන්දියාවේ 76 වන නිදහස් සැමරුම අද ඉලක්කේ වසර 25කින් සංවර්ධිත රටක් අගමැති මෝදි කියයි මුලින්ම අවධානය දේශීය පුවත් වෙතටයි ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට වෙන්ව ගමනක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා ඉතිහාසයේ විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක් කර ඇති නිසා ඉදිරියටත් දෙපාර්ශවය එක්ව සිටිය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද සමුද්‍රීය බුර සංචාරක ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිල වශයෙන් බහර දීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා ඩෝනිය 228 සමුද්‍රීය මුර සංචාරක ගුවන් යානය අද නිල වශයෙන් මෙරටට බහර දීම සිදු කෙරුණා. ඒ කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණා. ඉන්දිය රජය පරිත්‍යාගයක් ලෙසයි මෙම ගුවන් යානය මෙරටට හිවි වුණේ. ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනිය 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ආරම්භක වසර දෙක සඳහා නොමිලේ ලබා දීමටයි එකඟ වී ඇත්තේ. ඩෝනිය 228 යනු කෙටි ගුවන් ධාවන පතයක් මත ගුවන් ගත කිරීම සහ ගොඩ බෑම සඳහා විශේෂිත වූ හැකියාවකින් යුත් ටර්බොප්‍රොප් වර්ගයේ ද්විත්ව එන්ජින් සහිත බහුකාර්ය සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානයක්. ඉන්දියන් සාගරයේ කුඩා රටක් විදිහට ශ්‍රී ලංකාව ඉන්දියාව ගෝලීය බලවතෙකු ලෙස ඉදිරියට පැමිණෙන භූමිකාව දෙස බලා සිටිනවා. ඔවුන් සමග අවබෝධයෙන් කටයුතු කිරීමට හැකියාව ආණ්ඩුවට තිබෙනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වීය සම්බන්ධතාවලට වසර 75ක් සම්පූර්ණ වන මේ අවස්ථාවේ තවදුරටත් දෙරටේ සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට එය අවස්ථාවක් කරගත යුතුයි. ඉන්දු ලංකා සම්බන්ධතාවලට පමණක් නොව කලාපයට සහ ලෝකයට පොදු ගැටලු රාශියක් අප විසින් හඳුනාගෙන තිබෙනවා. ඒවා විසඳා ගැනීමට කඩිනමින් අප කටයුතු කරනවා. රාමායනය ගත් විට එය රටවල් දෙකටම පොදු සාහිත්‍ය වැදගත්කමකින් යුක්තයි. ඉතා සුළු වෙනස්කම් කිහිපයක් පමණයි පවතින්නේ. ඉන්දියාව රාමා වීරයා ලෙස සලකන අතර ශ්‍රී ලංකාව රාමා සහ රාවණා යන දෙදෙනාම වීරයින් ලෙස සලකනවා. ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ඇත්තේ පොදු ගතිකයන්. දෙපාර්ශ්වයම එකම කාසිය දෙපැත්තක් ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට වෙන්ව ගමනක් නැහැ ඉතිහාසයේ විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක් කර ඇති නිසා ඉදිරියටත් දෙපාර්ශ්වයේ එක්ව සිටිය යුතුයි සහජීවනයේ කලාපයේ සහ ලෝකයේ ගැටලු ජය ගැනීමට කටයුතු කළ යුතු බවත් මා මේ මොහොතේ අවධාරණය කරනවා proud to say that as the indian foreign policy මම අද සතුටුයි කියන්න ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ කලාපයේ සියලුම අසල්වැසියන්ට සමසේ බෙදී යන ලෙස සහය දැක්වීම තමයි අපේ පරමාර්ථය. අද ඉන්දියා වශයෙන් අප මේ ලබා දෙන පරිත්‍යාගයේ ඉන්දියාවේ ශක්තිමත් ආරක්ෂක වැඩපිළිවෙලේ තාක්ෂණය කලාපීය රටවලට ලබා දීමක් ලෙස සලකන්නට හැකි. ඉතාමත්ම වැදගත් වන්නේ මෙය ශ්‍රී ලංකාවේ ආරක්ෂාව වෙනුවෙන් අප ලබා දෙන දායකත්වයක් ලෙස පිළිගැනීමයි. මෙම යානය ශ්‍රී ලංකාවේ ආරක්ෂාව වෙනුවෙන්
අත්‍යවශ්‍ය අංගයක් ලෙස අප දකිනවා. එසේම කලාපීය ආරක්ෂාව සලසා ගත යුත්තේ කලාපීය රටවල සහයෝගයෙන් බවයි අපේ විශ්වාසය. But also to the region's security, well-being and prosperity. මෙවන විට කලාපය තුල මෙන්ම ජාත්‍යන්තරය තුල දැඩි ආන්දෝලනයක් නිර්මාණය කර ඇති චීනයේ යුවාන් වැන් 5 නෞකාව හෙට දිවයිනට පැමිණීමට නියමිතයි. දින කිහිපයක් මේ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කළ ඉන්දියාව අද ප්‍රබල ප්‍රකාශයක් චීන නෞකාව සම්බන්ධයෙන් සිදු කළා. ඉන්දිය වරාය හා නාවික අමාත්‍යවරයා ඉන්දිය මාධ්‍යවිත පවසා ඇත්තේ ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා උපරිම සූදානමකින් සිටින බවයි. මෙවන විට අප කලාපය තුළ මෙන්ම ජාත්‍යන්තරය තුළත් දැඩි ආන්දෝලනයකට ලක්වී ඇති චීනයේ යුවාන් වැන් 5 නෞකාව හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. හෙට උදෑසන 10ට පමණ හම්බන්තොට වරායට මෙම නෞකාව සේන්දු වීමටයි මෙවන විට නියමිතව ඇති බවට තොරතුරු වාර්තා වන්නේ. මෙම නෞකාව පසුගිය 10 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණත් ඉන්දියාවේ දැඩි විරෝධය සහ ශ්‍රී ලංකාව ඊට අවසර ලබා නොදීම හමුවේ මෙම චීන නෞකාවේ ශ්‍රී ලංකා ගමන ප්‍රමාද වුණා. ඉන්දියාව දිගින් දිගටම චීන නෞකාවේ පැමිණීමට එරෙහිව අදහස් දක්වමින් සිය විරෝධය චීනයට මෙන්ම ශ්‍රී ලංකාවටද මේ සම්බන්ධයෙන් පළ කරනු ලැබුවා. එවන් තත්ත්වයක් තුළ ජාත්‍යන්තරයේද දැඩි ආන්දෝලනයක් නිර්මාණය කළ නෞකාවක් බවට චීනයේ යුවාන් වැන් 5 පත්ව තිබෙනවා. සිය නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් චීනයේද පසුගිය දිනවල දැඩි අප්‍රසාදයක් පළ කළේ ශ්‍රී ලංකාවටයි. ඉන්දියාවද ශ්‍රී ලංකාවට දිගින් දිගටම චෝදනා එල්ල කළේ ශ්‍රී ලංකාව මෙම නෞකාවට පැමිණීමට අවසර ලබා දීම වැරදි සහගත ක්‍රියාවක් බවටයි. කෙසේවිත චීනයේ යුවාන් වැන් 5 නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දීමට පසුගියදා විදේශ කටයුතු අමාත්‍යාංශයේ හරහා හබ මාස්ටර්වරයා කටයුතු කළා. කෙසේවිත ශ්‍රී ලංකාව දෙවන අවස්ථාවේදී මෙම නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දීම පිළිබඳව ඉන්දියාව කිසිදු ප්‍රකාශයක් සිදු කළේ නැහැ. මේ නිසා ඉන්දියාවේ ප්‍රකාශය පිළිබඳව ඉන්දියාවේ ස්ථාවරය පිළිබඳව ජාත්‍යන්තරයේම දැඩි අවධානයක් යොමු කර තිබුණා. ඒ අතරතුර ද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අද මේ පිළිබඳව විශේෂ වාර්තාවක් පළ කර තිබෙනවා. ඒ ඉන්දියාවේ නාවික සහ වරාය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී දැක්වූ අදහස් ඇතුළත් කරමින් ඉන්දියාවේ වරාය හා නාවික අමාත්‍ය සර්බානන්ද සොනවාල් ප්‍රකාශ කර තිබෙන්නේ අධි තාක්ෂණික මෙම චීන ඔත්තු නෞකාව තම මුහුදු තීරේ නැංගුරම් ලෑමට ඉඩදීමත් සමග ඇති විය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ඉන්දියාව සූදානමින් සිටින බවයි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ඕනෑම ආකාරයක තත්ත්වයක් ඵලදායී ලෙස හැසිරවීමට අපි හොඳින් සන්නද්ධව සහ ඉතා හොඳින් සූදානම්ව සිටින බව ඉන්දිය නාවික සහ වරාය අමාත්‍යවරයා ද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට පවසා තිබෙනවා. චීනයේ බැලස්ටික් මිසයිල සහ චන්ද්‍රිකා ලුහුබැඳීමේ නෞකාව වන යුවාන් වැන් 5 ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය වෙත ප්‍රවිෂ්ඨ වීමට අවසර ලැබී ඇත්තේ ඉන්දියාවේ දැඩි කනස්සල්ල හමුවේ බවද පුවත්පත පවසනවා. එයන් ඔහුගේ මෙම ප්‍රකාශය තුළ පවතින බරපතල කරුණ වන්නේ අපි සන්නද්ධව සහ හොඳින් මේ සඳහා මුහුණ දීමට සූදානම් බවට කර ඇති ප්‍රකාශයයි. මේ අතර නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රති නැවගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන කොළඹ වරාය මත යැපෙන ඉන්දිය භාණ්ඩ නැව් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ඉන්දිය වරාය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන්දියානු වෙරළ තීරයේ ප්‍රති නැවගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අදාළ අංශ දැඩි ලෙස අවධානය යොමු කර සිටින බවයි. හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත යුවාන් වැන් 5 චීන නෞකාව ලබන 22 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතයි. නොරොච්චෝලේ කියන්නේ කිසිම විශ්වාසයක් නැති බලාගාරයක්. කොයි මොහොතේ අක්‍රිය වේද කියලා දන්නේ නැහැ. අද නැවතත් මෙම ගල්ලඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් බිඳවැටීමට ලක් වුණා. ඒ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 600ක විදුලි ධාරිතාවයක් අහිමි වුණා. නොරොච්චෝලේ මේ බිඳවැටීමත් සමග විදුලි කප්පාදුව පැය 3ක් දක්වා දීර්ඝ කිරීමට සිදුව තිබෙනවා. නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරය ආරම්භ කර ඇත්තේ 2010 වර්ෂයේදී. 2012 වසරේදී නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරයේ විදුලි උත්පාදනය ආරම්භ වෙනවා. මෙම ගල්ලඟුරු බලාගාරයෙන් ජාතික පද්ධතියට එක්කෙරෙන මුළු විදුලි ධාරිතාවය මෙගාවොට් 900ක්. අද උදැසන නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 3න් විදුලි ජනන යන්ත්‍ර 2ක් හදිසි බිඳවැටීමකට ලක් වී තිබුණා. මේ හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වන මුළු විදුලි ධාරිතාවය මෙගාවොට් 600ක්. කෙසේ වෙතත් තුන්වන
ජනනයන්ත්‍රය අකණ්ඩව ක්‍රියාත්මකයි. මෙවන් විට නොරොච්චෝලේ බලාගාරයෙන් ජාතික විදුලි බල පද්ධතියට එක්වන්නේ මෙගාවොට් 300ක විදුලි ධාරිතාවයක් පමණයි. නොරොච්චෝලේ බලාගාරයේ ඇති වූ හදිසි බිඳවැටීම ගැන සොයන්න මෙවන් විට තාක්ෂණික කාර්ය මණ්ඩලයක් පත් කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. නොරොච්චෝලේ මෙම ජනනයන්ත්‍ර දෙක බිඳවැටීමත් සමග දෛනික විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවන බවයි ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ. ඒ අනුව හෙට සිට ලබන 19 වනදා දක්වා පැය 3ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි. ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බෞසරයකින් නීති විරෝධී ලෙස පෙට්‍රල් අලෙවි කළ පුද්ගලයන් 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුත්තලම සහ ආනමඩුව යන පොලිස් ස්ථාන දෙක මගින් ප්‍රදේශ දෙකකදී මෙම නීති විරෝධී පෙට්‍රල් තොගය සහ සැකකරුවන් පොලිසිය සිය බහරයට ගෙන තිබුණා. පොලිස් බහරයට ගත් මුළු පෙට්‍රල් ප්‍රමාණය ලීටර් 13,200ක්. මේ සමග ශීතාගාර සහිත ලොරි රථ දෙකක්ද පොලිසිය සිය බහරයට ගෙන තිබුණා. අනවශ්‍ය වියදම් රැසක් කපා හරමින් රාජ්‍ය ආයතනවල වියදම් පාලනයට නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. අදාර චක්‍රලේඛයේ විධිවිධානවලට අනුව සියලු ආයතන ප්‍රධානීන් කටයුතු කළ යුතු බවටයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ. අනවශ්‍ය වියදම් රැසක් කපා හරිමින් රාජ්‍ය ආයතනවල වියදම් පාලනයට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. එය නිකුත් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයයි. සියලුම රාජ්‍ය ආයතන සඳහා චක්‍රලේඛයේ දැක්වෙන නිර්දේශ සහ පියවරයන් අනුගමනය කර රාජ්‍ය ආයතනවල වියදම් පාලනය කරන ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ. ඒ අනුව ඉන්ධන සහ සන්නිවේදන දීමනාගේ වීම පාලනය, ජල සහ විදුලි බිල්පත් වියදම් සීමා කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම සහ කුලියට ගැනීම නැවැත්වීම, දේශීය අරමුදල් මගින් සිදුකරන විදේශ අධ්‍යාපන චාරිකා සහ පුහුණු වැඩසටහන් නැවැත්වීම, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව අමාත්‍යංශ හෝ ආයතන මට්ටමින් සිදුකරන විවිධ දීමනා ගෙවීම් අත්හිටුවීම සහ විවිධ සුබසාධන සහනාධාර සහ සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් නව වැඳීම් ඇතිකර නොගැනීම යන සීමාවන් දැඩිව අනුගමනය කළ යුතු බවයි අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ. මීට අමතරව වියදම් දැරීමේදී සහ දේශීය අරමුදල් භාවිතයෙන් සිදුකරන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පියවර 17කින් යුත් වියදම් පාලන ක්‍රමවේද අනුගමනය කරන ලෙසයි අදාළ චක්‍රලේඛයේ මගින් දැනුම් දී ඇත්තේ. රාජ්‍ය වියදම් පාලනය කිරීම යන බැවින් භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයේ විධි විධාන අනුව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අනිවාර්යෙන් කටයුතු කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපති ලේකම්වරයා පවසන්නේ. සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත ලිපියක් යොමු කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෙම දැනුම් දීම සිදු කළා. ඒ අනුව ඉහත චක්‍රලේඛ විධි විධාන තරයේ අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසත් ඊට පරිවාහිරව සිදු කරනු ලබන රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් අදාළ අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් පෞද්ගලිකව වගකීමට බැඳී සිටිය යුතු බවත් ලිපියෙන් දන්වා තිබෙනවා. මෙතර රජය සහ රාජ්‍ය නිලධාරීන් පාර්ශ්වයන් වෙත අධිකරණ කටයුතු හෝ ඊට ආනුෂංගික කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් හෝ ඊට පහළ මට්ටමේ නිලධාරීන් කිසිදු අවස්ථාවක අග විනිසුරුවරයා ඇතුළු උපරිම අධිකරණ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාව සහ අධිකරණ නිලධාරීන් සමග ඍජුව ලිපි ගනුදෙනු කිරීමෙන් වැළකී සිටිය යුතු බවට ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. මෙවන විට සියලු වාර්තා අභිදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නර්බන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ප්‍රධාන මාතෘකා තුනක් අපේ මාධ්‍ය ඇතුලේ කතාබහට ලක් වෙනවා. එකක් චීන යුවාන් වැන් 5 නෞකාව. එක හෙට උදෑසන හම්බන්තොට වරායට අනිවාර්යෙන්ම එනවා. දෙක තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් හෝ සර්වපාක්ෂික වැඩපිළිවෙලක් එක්ක IMF යාම. තුන්වෙනි කාරණේ තමයි දෙමළ ඩයස්පෝරා සංවිධාන 6ක තහනම ඉවත් කිරීම. කලබල වෙන්න එපා, LTT තහනම ඉවත් කරලා නැහැ. මේ තමයි අද කරලියේ ප්‍රධාන මාතෘකා තුන. චීන නැව හෙට එනවා. මේ අතර ඊයේ ඉන්දියාව නිරීක්ෂණ ඩ්‍රෝනිය ගුවන් යානාවක් අපට පරිත්‍යාග කළා. දැන් රනිල් වාදීන්ට අනුව නම් මේ සියලු ගේම් ඇත්තටම පාලනය කරන්නේ රනිල්ගේ ආශ්චර්යවත් මොළයෙන්. රනිල් වාදීන්ට අනුව නම් ජනාධිපති රනිල් මාර ගේමක් ගහලා තියෙන්නේ. මොකක්ද ගේම? මුලින්ම චීන නැවට එන්න කිව්වලු. ඒ කියන්නේ හා කිව්වා. චීන නැවක් නෙවෙයි, ඩිංගි බෝට්ටුවක් හරි ලංකාවට එනවා කිව්ව ගමන් කලබල වෙන්නේ ඉන්දියාවලු. ඉන්දියාව කොපමණ කලබල වුණාද කියනවා නම් අපට වහාම ඩ්‍රෝනීය නිරීක්ෂණ ගුවන් යානයක් දුන්නලු.
ඒ චීන නැව පරීක්ෂා කරන්න දැන් අපට නිරීක්ෂණ යානයකුත් නොමිලේ ලැබුණලු මාර ගේමක් නේද ගහලා තියෙන්නේ අපට දැනෙන්නේ ඊට වැඩි සතුටක් දැන් ඔය විදිහටම ඔය ගේම අනිත් පැත්තට හරව ගත්තොත් සමහර විට චීනයේ යුවන් වැන් 5 නෞකාව ඔව් ඒක ලංකාවට දීලම යන්න බැරි නෑ නේද ඔයාලම ඉන්දියාවේ නිරීක්ෂණ කටයුතු කරලා අපට විස්තර ටික දෙන්න කියලා එක එක අයට මේ චීන නැව සහ ඉන්දියාවේ විරෝධයේ පේන්නේ තම තමන් දාගෙන ඉන්න පාට කණ්ණාඩි වලට අනුව අප මේ දේස බලන්නේ ජනතාවගේ පැත්තේ ඉඳලා රට පැත්තේ ඉඳලා එහෙදි අපට නම් දැනෙන්නෙම මේ චීන සහ ඉන්දියානු ණය ආධාර මත යැපෙන අපට අපේ භූමිය පමණක් නෙවෙයි අපේ සාගරේ පමණක් නෙවෙයි දැන් අපේ අහසත් මේ අයට අවශ්‍ය විදියට කළමනාකරණය කරන්නට ඉඩ දෙන්නට සිදු වෙලා ඇති බව පමණමයි තනියෙන් නැගිටින්න සැලැස්මක් තිබුණේ නැති රටක් ලෙස ලෝකයේ හමුවේ අසරණ වී ඇති බවම පමණයි. චීන පදයටත් ඉන්දියානු පදයටත් එහෙන් ඇමරිකානු පදවලටත් අනුව නටමින් ඉන්න තමයි අද වෙලා තියෙන්නේ. හතර අතෙන් ණය ගත්තහම ඒ ණය ගෙවන්නත් බැහැ. අපි බංකොලොත් කිව්වහම ණය දුන්න උන්දලා බලන්නේ උළුහව් දොර ජනෙල් හරි ගලෝගෙන යන්න. දැන් මේ මොහොතේ අපට සිදුවෙමින් ඇත්තේ ඒක තමයි. ඒ නිසා චීන නැව වගේම ඉන්දියානු බලපෑමත් එක සමානයි. විශේෂයෙන් මේ චීන නැව නිසා ඉන්දියාව සූදානමින් ඉන්නවා කියලා අද අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. ඒ කියන්නේ ඕනම ප්‍රහාරයකට පවහ ඉන්දියාව සූදානම් කියන එක තමයි ඒ කියලා තියෙන්නේ. අප ඊයේත් ප්‍රකාශ කළ පරිදි කාටවත් විශේෂයෙන් බැඳෙන්නේ නැති නොබැඳි පිළිවෙතක් අද අපට නැහැ. අපේ රට දැන් ගිරේට අහු වුණු පුවක් ගෙඩිය වගේ ගිරේට අහු වුණ නෙමෙයි ගිරියට අහු වෙන්න ඉඩ හැරිය. ඒක මේ දේශපාලනඥයෝ සියලු දෙනාම පිළිගත යුතුයි අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි. ඊළඟට අද ඇති ලොකුම අභ්‍යන්තර ගැටලුව මොකද්ද? සර්වපාක්ෂික ආණ්ඩුවක් හදාගන්න එක. එක්කෝ සියලු පක්ෂවල යම්කිසි වැඩපිළිවෙලක් සඳහා සහය අරගන්න එක. ඒ අරගෙන IMF එකට පෙන්නන එක. ඒ තාම ජනාධිපති රනිල්ට සර්වපාක්ෂික ආණ්ඩුව කියන ඒ කඩුලු වටන්නේ නැතුව පනින්න පුළුවන් උනේ පොහොට්ටුවේ කඩුල්ල විතරයි. අනිත් පක්ෂවලටත් ඔය සර්වපාක්ෂිකක ඇතුලේ ඇමතිකන් දෙන්න වෙනවා. ඔය බොහෝ අය ඇත්තටම රටට ආදරේ නම් මොන ඇමතිකම්ද කියලා අහලා එන්න එපායයි නේද? නමුත් ඇත්ත ඒක නෙමෙයි. ජනාධිපති රනිල්ටත් මේ අයට දොළපිදේනි දෙන්නම වෙනවා. ඔහු ඉන්නේත් රාජපක්ෂලගේ ගෙදර. පොහොට්ටුවේ අය බැහැ කිව්වොත්, බැසිල්ලා එපා කිව්වොත් ගේම අවසන්. ඒ නිසා සර්වපාක්ෂික වැඩේ ගැන කතා කරලා දැන් අර පුරුදු විදිහට මන්ත්‍රීවරුන් බිලිබා ගැනීම දක්වා මේ කාරණේ ගමන් කරමින් තිබෙනවා. අද හෙට ජාතිය ආගම බේරගන්න කියලා ඒ වගේ මාතෘකා පෙන්නලා ඇමතිකම් වලට හෝ සමහර විට සල්ලි වලට ගහන බල්ටි දිහා අපට බලා ගන්න පුළුවන්. මේ සියලු ප්‍රශ්න වලට වඩා බරපතලම ගැටලුව ඊයේ ආරක්ෂක අමාත්‍යාංශය අරගත්ත තීන්දුව. ඒ තහනම් කරලා තිබුණු දෙමළ සංවිධාන 6ක තහනම ඉවත් කිරීම. දැන් මේ සංවිධාන තහනම් කරලා තිබුණේ ඇයි කියලා මුලින් අරන් බලමු. අරමුදල් රැස් කිරීම සහ අරමුදල් සැපයීම තමයි මේ දෙමළ ඩයස්පෝරාවේ සංවිධාන තහනම් කිරීමට හේතු වෙලා තිබුණේ. අරමුදල් රැස් කිරීම සහ අරමුදල් සැපයීම මොකටද? ත්‍රස්ත ක්‍රියා එක්ක සම්බන්ධයි. ත්‍රස්ත ක්‍රියා සමග බැඳිලා තිබෙනවා. මේ සංවිධාන තහනම් කළේ ඒ නිසයි. දැන් මේ සංවිධාන එහෙම කරන්නේ නැද්ද? දැන් මේ දෙමළ ඩයස්පෝරා සංවිධාන 6ම නිර්දෝෂි වෙලාද? එහෙම නැත්නම් ඇත්තටම මේ තහනම ඉවත් කළෙත් අපේ නැති බැරිකමෙන් ගොඩ යන්නද? මොකද මේ සංවිධාන සතුව විශාල මහ ධනස්කන්ධයක් තියෙනවා, ඩොලර් තියෙනවා. දැන් මේ තහනම ඉවත් කළ පසු මේ සංවිධාන අපේ රටට ඩොලර් අරන් එන්න පුළුවන්. එහෙම එන්න අනේ කියලා විය යුතුයි මේ තහනම ඉවත් කළේ කියලයි අපට නම් හිතෙන්නේ. LTT තහනම නම් ඉතින් තාම ඉවත් කරලා නැහැ. නමුත් මේ සංවිධාන 6 තහනම ඊයේ ඉවත් කරනකොටම පුදපි ගමන් කාපියකා කිව්වා වගේ ඊයේ ඉන්දියන් එක්ස්ප්‍රෙස් සහ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ඇතුළු ප්‍රධාන මාධ්‍ය ගණනාවක් ඉතා විශේෂ පුවතක් වාර්තා කරනවා. කොටි සංවිධානය නැවත ප්‍රතිසංවිධානය වන බව මේ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.
ඉන්දියාවේ ලක්ෂදී ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්ත ශ්‍රී ලාංකික දෙමළ තරුණයින් කිහිප දෙනෙකු මත්ද්‍රව්‍ය ප්‍රවාහණයට තමයි මේ අය අත්අඩංගුවට අරන් තිබෙන්නේ. මේ අය කිව්වලු කොටි සංවිධානයේ නැවත ප්‍රතිසංවිධානය කරමින් තිබෙනවා කියලා. ඒ කියන්නේ මේ කාරංචි වෙන්නේ අපේ ලොකු අයියා ඉන්දියාවෙන්. අපට ආයේ මේ ලොකු අයියා තමන්ගේ හයිය පෙන්වන්න හදනවාද කියලා සැකයක් සැනකින් මතුවෙනවා. කොටි වැඩුණේ කිරි බිව්වේ ඉන්දිරා ගාන්ධිගේ කාලයේ ඉඳලා ඉන්දිය භූමියේ සිට බව හුඟක් අයට දැන් මතක නැති වෙලා. දැන් බැලූ බැල්මට තාවකාලික තීන්දු, එදා වේල ටුවස් නොහොත් ණය අරගෙන ජීවත් වීම ආදී විවිධ දුර දක්නා සැලැස්මක් තාමත් නැති රටක් ලෙස අපේ අනාගතයේ අඳුරු බව තමයි මේ සියලු කාරණා එක එක්කාසු කරලා බැලුවම බැලූ බැල්මටම පේන්නේ. ජනාධිපති රනිල්ට අනුව නම් ඈත උමගක සහන එළියක් පේනවා කිව්වා. ඒ එළිය ළඟට ඔය මහා අඳුරු උමග දිගේ යන්න තරම් අපට කාලය සහ ශරීර හයිය ඉතුරු වේවිද කියලා අද ටෙලිවැකියෙන් ප්‍රශ්න කරන්නම වෙනවා. මැති ඇමතිකම්, සර්වපාක්ෂික අරගල, සර්වපාක්ෂික වැඩපිළිවෙළවල් ගැන මරාගනිද්දී අපව තවත් උකුස්සෙකු ඩැහැගෙන යාවි කියලාමයි අපට හිතෙන්නේ. ඒ නිසා ඔය මරාගැනිල්ල නතර කරලා රට ගැන හිතහල්ලකු කියලා ඔය 225ටම මතක් කරන්නේ තමුන්ලගේ බඩ වඩා ගැනීමේ න්‍යායන් කාලයකට හෝ පස්සට දාන්න කියලා අද ටෙලිවැකියෙන් මතක් කරමිනුයි. සියත උදැසන පත්තරය අද සිට අලුත් මුහුණුවරකින් ආරම්භ කළා. සෑම උදැසනකම 6:30ට සියත කතු වැකිය ඔබේ නිවසට ගෙනීමට අප සූදානම්. ඒ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ සමගයි. සියත කතු වැකිය නව මුහුණුවරකින් අද පෙරවරුවේ විකාශය වූ ආකාරයයි මේ. වාසනාවන්ත දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අපි මේ සූදානම් වන්නේ සියත කතු වැකිය හාහා පුරා කියලා ආරම්භ කිරීමටයි. අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ. අපි ඔබව ආයිබුවන් කියලා පිළිගන්නවා. ආයිබුවන් අංජි. අපි උත්සාහ කරනවා මේ ඔය ඊස් ඔෆ් ගේ නසුර්දීන්ගේ ලස්සන මේ උපහරණ ඒ කතත් එක්ක මේ අපේ පත්තර කියවීමත් යම් ප්‍රමාණයකට හේතු කරලා අරගෙන යන්න. සමහර වෙලාවට අපේ රටේ පාලකයෝ තරම් මිත්‍යාව විශ්වාස කරන, මිත්‍යාව පසුපස යන පාලකයෝ ලෝකෙ කොහෙවත් නැතුව ඇති. අපි කතා කර කර හිටියේ කපුවෙක් ගැන. කපුවා ගැන. පහුගිය දවස් දෙකක විතර ඉඳලා ප්‍රධාන මාතෘකාවක් මේ කපුවා. දෙවියන්ගේ වැඩ කරගෙන හිටියා නම් අපිට ප්‍රශ්නයක් නැහැ නේද? අපි කතා කරගෙන ආවා අර උපමා කතාවක්. උපමා කතාවක් කිව්වා අපි මේ කපුවන්ගේ. ඉතින් කපුව කොහොමද දේව රූපයට මුවා වෙලා වැඩ කරන්නේ කියලා. හුඟක් අය ඔය එක එක රූපවලට මුවා වෙලා තමයි ওই જાතියේ වැඩ කරන්නේ. තවත් එක පුවත්පතක් වාර්තා කරලා තිබුණා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා කියලා. මේ කපුවව බේරගන්න කතා කරපු ඉහළ පොලිස් නිලධාරීන් කවුද කියලා හොයන්න. පුළුවන් නම් හොයන්න. ඔන්න එතකොට තමයි අර සීසර් විතරක් නෙමේ සීසර්ගේ බිරිඳත් නිර්දෝෂයි කියලා අපට පිළිගන්න පුළුවන්කම හම්බෙන්නේ. අපි දැන් හිතුවා පත්තරවල තියෙන කාටුන් ගැන අවධානය යොමු කරන්න. රනිල් වික්‍රමසිංහ තමයි ධාවකයා. දැන් ඔහු මේ කඩුල්ල පැනගෙන එනවා. ඒ එනකොට ජාතික නිදහස් පෙරමුණ කඩුල්ල වැටිලා, මුස්ලිම් කොංග්‍රස් කඩුල්ල වැටිලා, හැබැයි කොහොම හරි පොදු ජන පෙරමුණ කඩුල්ල පයින්නවා. පොදු ජන පෙරමුණ කඩුල්ල පයින්න ඕනේ නේද? මොකද 134 ඡන්දේ දීලා රනිල් වික්‍රමසිංහව එතනට ගෙනාවේ ඒ අයනේ. ඉන්දියාවේ 76 වන නිදහස් සැමරුම අදට යෙදී තිබෙනවා. එහි ප්‍රධාන සැමරුම් උත්සවය පැවැතුනේ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්. ඉන්දිය නිදහස් දින උළෙල අමතමින් නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර සිටියේ ඉන්දියාව වසර 25කින් සංවර්ධිත රාජ්‍යයක් විය යුතු බවයි. මීට සමගාමීව ශ්‍රී ලංකාවේ ඉන්දිය වහකුමසාරිස්වරයාගේ නිල නිවසේද නිදහස් දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණා.
ඉන්දියාව ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙසයි හඳුන්වන්නේ. 1947 වර්ෂයේ අගෝස්තු 15 වන දින ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයෙන් නිදහස් වුණා. ඉන්දියාවේ නිදහස් අරගලය ලොව වඩාත්ම අවිහිංසාවාදී ව්‍යාපාරයේ වූ බැවින් එය ලොවටම ආදර්ශයක් වුණු බව කිව යුතුයි. මහත්මා ගාන්ධිතුමාගේ ආධ්‍යාත්මික නායකත්වය යටතේ පෙළගැසුණු ඉන්දියානුවන්ට එවකට ලෝකයේ බලගතුම හිරු නොබසින අධිරාජ්‍ය අවිහිංසාවාදී ඉදිරියේ දන කැසවීමට හැකි වුණා. 76 වන ඉන්දියා නිදහස් දිනය මෙවර සමරනු ලබන්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්. 2014 වසරේ සිට මෝදිගේ නායකත්වයෙන් සැමරෙන නවවන නිදහස් සැමරුම මෙයයි. 76 වසරක් පුරා ඉන්දියාව එක්සත් රටක් ලෙස ආර්ථික වශයෙන් තම ඉලක්ක කරා ළඟා වෙමින් තිබෙන සාර්ථක රටක්. ඉන්දියානු ආර්ථික වර්ධන වේගය මේ වන විට චීන ආර්ථික වර්ධන වේගයට වඩා වැඩි බවයි වාර්තා වන්නේ. එසේම බ්‍රිතාන්‍ය ආර්ථිකය පසු කරමින් ඉන්දියාව මේ වන විට ලොව පස්වැනි විශාලතම ආර්ථිකය බවටද පත්ව තිබීම සුවිශේෂී තත්ත්වයක්. මෙවර 76 වන අභිමානවත් නිදහස් දින සැමරුම දිල්ලියේ ඓතිහාසික රතු බලකොටුව පරිශ්‍රයේදී අද දින පැවැත්වුණා. විදේශී ખિલોනේ સે નહીં ખેલેંગે 76 වන නිදහස් දින උළෙලේ ජාතික ඇමතු නරේන්ද්‍ර මෝදි අද දින ත්‍රිවර්ණ ඉන්දිය ධජයේ ඉරි කිහිපයක් සහිත සුදු පැහැති ජටාවක් පැළඳ සිටීම කැපී පෙනෙන්නට වුණා. නිදහස් දින ආචාර වෙඩිමුර 21ක් පැවැත්වීම පළමු වරට ඉන්දියාවේම නිෂ්පාදිත ගිනි අවි යොදාගෙන තිබීමද මෙවර නිදහස් දින සැමරුමේ විශේෂත්වයක්. උත්සවයේ ඇමතු මෝදිගේ කතාව කාගේත් අවධානය දිනාගත්තා. ඔහු පැවසුවේ, අපිට ඉහළට පියාසර සම්බන්ධ වුවොත් පමණයි. අපි ඉහළට පියාසර කරන විට අපි මුළු ලෝකයේ විසඳුම් ලබා දෙන බව මෝදි මෙහිදී ප්‍රකාශ කළා. එසේම මෝදි ප්‍රකාශ කළේ ඉන්දියාව තව වසර 25කින් සම්බර්ධිත රාජ්‍යයක් බිය යුතු බවයි. ඒ සඳහා රටේ තාරුණ්‍ය කැප වී සිටිය යුතු බව ඔහු මෙහිදී අවධාරණය කර සිටියා. 17 හෙලිකොප්ටර්ස් කාර්යක්‍රම ස්ථල के नजदीक आते हुए और पुष्प वर्षा कर रहे हैं आकाश से. මේ අතර ඉන්දියාවේ 76 වන නිදහස් දින සැමරුම මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේදී පැවැතුණා. ඒ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේගේ ප්‍රධානත්වයෙන්. It's dedicated to the people of India. Based on the success achieved by the people, the resolve to build ආත්මනිර්භර ಭಾರತ. එසේම ඉන්දියේ 76 වන නිදහස් දින සැමරුම විවිධ සංස්කෘතිකාංග රැසකින් වර්ණවත් වුණා. මෙතර ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලිෆාහි ඉන්දිය ධජය ප්‍රදර්ශනය කර තිබුණා. ඒ 76 වන ඉන්දියේ නිදහස් දින සැමරුමට සමගාමීවයි. තුන්වන සහ හතරවන කොවිඩ් එන්නත ලබා නොගත් පිරිස් වෛරසයට ගොදුරු වීමේ සහ මෙයාමේ දැඩි අවධානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. මුවාවරණ නොපැළඳීමද යළි කොවිඩ් ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක් විය හැකි බව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙනවා. COVID-19 වෛරසය අපේ රටේ ව්‍යාප්ත වීමත් සමග මෙරට සෞඛ්‍ය පද්ධතියට දරා ගැනීමට නොහැකි තරම් රෝගීන් වාර්තා වීමද සිදු වුණා. එවැනි ඉතා බරපතල හා ඛේදනීය කාල සීමාවක් පසු කළ අපට එය ඉතා කෙටි කලකින් අමතක වීම හමු වී COVID-19 රෝගීන් වාර්තා වීම යළිත් වැඩිවීමේ අවදානමක් ඇතිව තිබෙනවා. COVID වෛරසයෙන් ආරක්ෂා වීමට COVID-19 ප්‍රතිශක්තිකරණ එන්නතේ තෙවන සහ සිවවන මාත්‍රා ලබා ගැනීම මෙන්ම මුවාවරණ පැළඳීම දෑත් පිරිස දුකිරීම වැනි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යලිත් අනුගත වීම අත්‍යවශ්‍ය බවයි අපේ රටේ විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ. ඊයේ උදේ 10ට ප්‍රථම පැය 24 වාර්තා වෙලා තියෙනවා. අපි ටෙස්ට් පොසිටිව් කියන අය 181ක්. රෝහල් වල 1000කට ආසන්න රෝගීන් සමහර රෝහල් වල සමහර නිවසේ ප්‍රතිකාර සඳහා යොමු කරපු අයත් ඇතුළුව 1000කට විතර ප්‍රමාණයක් පැය 24 වාර්තා වෙලා තියෙනවා. කොවිඩ් ආශ්‍රිත මරණ 5ක් වාර්තා වෙලා තිබ්බා ඒ පැය 24 තුළ. කොවිඩ් රෝගීන් 181ක් වාර්තා වෙනවා කියන්නේ එයා ඉන්නේ නිවෙස් වල. ඒ කියන්නේ ඒ අයගෙන් තවත් ඒ වගේ හෝ ඒ වගේ 3-4 ගුණයකට
අවකාශයේ තියෙන ඒ රෝගය බෝ වීමේ. තුන්වෙනි මාත්‍රාව ගත්තාය හතරවෙනි මාත්‍රාව ගන්නවා වගේම දෙවෙනි මාත්‍රාව අරගෙන තුන්වෙනි මාත්‍රාව නොගත් ඔය මිලියන 5ක් විතර හෝ 6ක් විතර ප්‍රමාණය ඒ තුන්වෙනි මාත්‍රාව ලබා ගන්න කියන ඉල්ලීම ආයාචනයක් විදියට අපිට කරන්න වෙනවා. PCR හෝ RT එකකින් පොසිටිව් වුණාට පස්සේ සිවිය නම් ස්පිතාලෙට ගිහලා එතනින් එහාට බෙහෙත් ගන්න ඕන. මයිල්ඩ් ඇන් මොඩරේට් තියෙනවා නම් අනිවාර්යෙන්ම දවස් 7ක් self isolate විය යුතුයි. ඊට පස්සේ ටෙස්ට් මුකුත් අවශ්‍ය නැහැ. තව දවස් 7ක් යනතුරු නිසි ලෙස මුඛ ආවරණය පැළඳිය යුතුමයි. මේ අතර රට තුල රෝහල් පද්ධතියේ ඖෂධ අර්බුදයක්ද ඇතිව තිබෙනවා. මේ හැමුවේ රෝගී ජීවිත බරපතල අවදානමකට ඇද දමා ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. පෞද්ගලික අංශය තුල මේකේන ඖෂධවල මිල ගෙවුණු මාස කිහිපය තුලදී 100%කින් සමහරවිට 300%කින් ඉහළට ගිහිලා තියෙනවා. අපි තාම දකින්නේ නැහැ මේ රටේ සෞඛ්‍ය බලධාරීන් මේ රටේ වගකීම් මේ ඖෂධ ගැටලුව විසඳන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ගයේ ක්‍රියාකාරී මැදිහත් වීම ප්‍රශස්ත මට්ටමින් ඉෂ්ට කරන ආකාරය. සම්බන්ධයෙන් දත්ත තොරතුරු එක්රැස් කරලා ක්‍රියාකාරී සැලැස්ම අපේ මට්ටමින් කරන්න පුළුවන් මොනවාරි කියන කාරණේ ඉදිරිපත් කරන්න මේ වෙනකොට විශේෂ තාක්ෂණික කමිටුවක් අපිපත් කරලා තියෙනවා. සමහර උපකරණවල නඩත්තු කිරීමේ කටයුතු පවා අත්හැර දමා තියෙන බව අපිට දැනගන්න තියෙන කාරණාව. ඔක්කේ මාත්‍යංශයේ මේ වෙලාව නිද්‍රාශීලී පිළිවෙතක් නම් රකින්නේ අපිට ඉදිරියේදී මීට වඩා බරපතල ලෙස මේකට මැදිහත් වීමක් කරන්න සිද්ධ වේවි. වගකීම් රජයකට ජනතාවගේ ජීවත් වීමේ අයිතියට ගරු කරන්නේ නැතුව රජයකට පැවැත්මක් නැහැ. යෝජනා කරනවා ඉදිරි ආයවැය විශේෂයෙන් මේ අත්‍යවශ්‍ය ඖෂධ සඳහා ඒ සහනයක් ලබා දෙන්න ජනතාවට. මේ අතර මෙරටට අවශ්‍ය ඖෂධ වලින් 40%ක් දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මක කරන බවත්, ඉන් 20%ක ඉලක්කය අද වන විට සපුරා ගැනීමට හැකිව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල පවසනවා. එමගින් ඖෂධ ගෙන්වීම සඳහා වැය කරන විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මෙරටදී නිෂ්පාදිත ඖෂධ 3ක් දේශීය වෙළඳපොළට නිකුත් කිරීම අද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් සිදු කෙරුණා. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන්. රත්ගම ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයා ගෙවල් බිඳුම් පාපැදි සොරකම් හා ජංකම දුරකථන සොරකම් රැසකට සම්බන්ධ අයෙකු බවයි වාර්තා වන්නේ. සැකකරු ගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයිතු ලෙස ඇතුළුවීමේ සිද්ධියට සම්බන්ධ බන්ධනාගාරගත කර සිටින දනිෂ් අලි නෙමෙත්තා ඇප මත මුදා හැරීමට පියවරගෙන තිබෙනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් නන්දන අමරසිංහගේ නියෝගයක් මතයි. පින්නවල අලි සංරක්ෂණාගාරයේ නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ගේ වර්ධනයක් ඇති වී තිබෙන බව පින්නවල අලි සංරක්ෂණාගාර පාලන අධිකාරිය පවසනවා. ඊට සමගාමීව අක්‍රීය මට්ටමේ තිබූ සංචාරක හෝටල් කර්මාන්තයද නැවත ක්‍රියාත්මකව ඇති බවයි වාර්තා වන්නේ. හලාවත මුන්නේශ්වරම් දේවාලයේ වාර්ෂික මහා මංගල්‍යය ඊයේ ආරම්භ කළා. ඒ කප් සිටුවීමේ උත්සවයෙන් මාසයකට ආසන්න කාලයක් පැවැත්වෙන මංගල්‍යය සැප්තැම්බර් මාස 10 දින දැදුරු ඔයේ දිය කැපීමෙන් අවසන් කිරීමටද නියමිතයි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් දේවාල භූමියට පැමිණෙන ලෙස මුන්නේශ්වරම් මහදේවාලයේ මහා භාරකරු එස් පත්මනාහ කුරුක්කල් සාමි පවසනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ්වයට අද සවස 3ට පමණ අයිස් වැස්සක් ඇති වූ බව ප්‍රදේශවාසීන් පවසනවා. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.